ආයුබෝවන් ස්වාද රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම නිශාද ගුණවර්ධන ප්‍රථමයේ නවදහනේ යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ රසකම මිල පහලට පෙට්‍රල් රුපියල් 10කින් සහ ඩීසල් රුපියල් 7කින් අඩු කෙරේ පොහොර මිලක් දුරකතන බදුත් අඩු වෙයි ජනතාව මත පටවා තිබූ බදු රසක් ඉවතට නව කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු 13 දෙනෙකු දෙවරුම් දෙයි නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දෙවරුම් දුන්නා නවරජයේ රාජ්‍ය ආරක්ෂක නීති හා සාමය සහ තරුණ කටයුතු අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. දුමින්ද දිසානායක මහතා දෙවරුම් දුන්නේ වාරි මාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි. නිපුණතා සර්වර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස දැසිරි ජයසේකර මහතා දෙවරුම් දුන්නා. තරුණ කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දෙවරුම් දුන්නේ පියසේන ගමගේ මහතායි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලක්ෂ්මණ සිනවිරත්න මහතායි. එම්.එල්.ඒ. එම් හිස්බුල්ලා මහතා මහා මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දෙවරුම් දුන්නා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දෙවරුම් දුන්නේ මොහන්ලාල් ග්‍රේරු මහතායි. ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය පළාත් සභා සහ පළාත් පාලන මෙන්ම ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරිය වෙනවා. අංගජන් රාමනාදන් මහතා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දෙවරුම් දුන්නා. කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ මනුෂ්‍ය නානායක්කාර මහතායි. ඉන්දික බණ්ඩාරනායක මහතා දෙවරුම් දුන්නේ නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. නිශාන්ත මුතුහෙට්ටිගම් මහතා වරායහා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දෙවරුම් දුන්නා. කාදර් මස්තාන් මහතා නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන සහ උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දෙවරුම් දුන්නා. සාර්ථි දුෂ්මන්ත මිත්‍රපාල මහතා දෙවරුම් දුන්නේ අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් තීන්දුව නිවැරදි බව මහ සංඝරත්නය පෙන්වා දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් විය යුතු බවද උන්වහන්සේ අවධාරණය කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කල් ගිහිල් හරි රටේ තත්ත්වය අවබෝධ වීම පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ තීන්දුව පිළිගන්නේ නැතුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා තවදුරටත් එතුමාගේ ගෝලියොත් සමග අරලියගහ මන්දිරයේ නැමැති නිර්නිවාසය අවභාවිතා කරමින් ඒ නිර්නිවාසයේ තිබිච්ච ගරුත්වයත් කෙලසමින් ක්‍රියා කිරීම කනගාටුවට හේතුවක්. අද අරලියගහ මන්දිරයේ කෝලම් මඩොබ් බවට පත් කරගෙන මේ ක්‍රියා කිරීම ගැන මේ රටේ ජනතාව ඒක අගය කරන්නේ නැහැ. දැන් රට තුල ලොකු ආරාජිකත්වයක් ඇති වෙලා තියෙනවා කියලා ලොකු මාධ්‍යමව පෑමක් කරන්න හදනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රධාන ඒ කණ්ඩායම. ඇත්තටම රටේ ආරාජිකත්වය ඇති වෙලා තිබුණේ මේ අදයි නෙවෙයි. දැන් අවුරුදු 3 හමාරක වගේ කාලයක ඉඳලා හැම පැත්තකම කඩාවැටීමක් ආරාජිකත්වයක් ඇති වුණා. යම් කිසි මට්ටමකට හෝ ස්ථාවරත්වයක් ඇති වෙලා තියෙන බව පේනවා. දැන් මේ අග්‍රාමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා දිවුරුම් දුන්නට පස්සේ කොටස් වෙළඳපොලේ යම් කිසි හෝ ස්ථාවරත්වයක් ඇති වුණේ මේ ඇතුළත එතන යම් කිසි ආකාරයක කොළ එලියක් පෙන්නනවා. දිගින් දිගටම සිද්ධ වෙච්ච මේ කඩාවැටීම් වලට යම් කිසි හෝ නැවැතීමේ සලකුණක් තියන්න හේතුවක් වෙලා තියෙනම බවයි පේන්නේ මෙම නව රජයේ පිහිටුවීම. රනිල් වික්‍රමසිංහ මහත්මයා අරලියගහ මන්දිරයේ ඉන්නවා. එතුමා යන්නේ නැහැ. එතුමාගේ වටේ කට්ටිය ඉඳගෙන මොනවද කියන්නේ? කොම්බුලේ මගේ කොම්බුලේ බේරා ගන්නම් කොම්බුලේ මගේ
පාලි රජාගෙන් කොඹුල එකක වටේට වෙලා නටනට ආිනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්න තුන ගරු අගමැතිතුමෝ මහා බැංකුව කඩාගෙන කන්න එපා රට වෙනුවෙන් කතා කරන හාමුදුරුවරු හිරේ දාන්න එපා මේ රටේ තියෙන දේපළ විකුණන්න එපා කියලා කියන්න තුනා බුද්ධියංශ නිලධාරීන් හිරේ දාන්න එපා ස්වෛරීභාවය රැක්ක යුද්ධ හමුදාවේ සාමාන්‍ය සෙබළගේ ඉඳලා මේජර් ජෙනරාල් දක්වා හිරේ දාන්න එපා කියලා කියන්න තුනා එහෙම කිව්වේ නැතුව අද වටේට වෙලා ඉන්නවා රනිල් වික්‍රමසිංහ හිටපු ගරු අග්‍රාමාත්‍යතුමා කල්පනා කරන් නැහැ වෙන්නට ඇති මං හිතන්නේ මේ බලයට ආවේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කර පිටින් ඇවිල්ලා කියන එක මං හිතන්නේ එතුමාට අමතක වෙලා තියෙනවා මේ රට බේරගත්තා නම් බේරගත්තේ මහින්ද රාජපක්ෂ ඒකට සහයෝගය දුන්න ආරක්ෂක ලේකම්වරයා අරලියගහ මන්දිරයේ ඇතුළට වෙලා මමයි බලේ ඉන්නේ මටයි බලේ තියෙන්නේ කියලා එතුමා මේ ක්‍රියා කිරීමම මං හිතන්නේ මුළු ලෝකෙම හිනාසන වැඩපිළිවෙලක් තමයි මේ ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන්නේ අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්න ඕනේ මේ මොහොතේ එතුමා නිරන්තරයෙන්ම අතීතයේ ඉඳලා අපිට බැලුවහම දකින්න පුළුවන්කම තියෙන්නේ එතුමාගේ දේශපාලන බංකොලොත් භාවය නිසා එතුමා නිරන්තරයෙන් උත්සාහ කරන්නේ විදේශීය රටවලට මේ රට කෑලිවලට කඩලා දීලා ඒ අයගේ සහයෝගයෙන් තමයි මේ රට සංවර්ධනය කරන්න හෝ මේ රටේ ඉදිරි දැක්ම එතුමාට තියෙන්නේ එතුමා රටවල් එක්ක එකතු වෙලා මේ කරගෙන යන වැඩපිළිවෙල නම් ඉත අසාර්ථක ක්‍රියාවක් දැඩිසේ හෙලා දකින්න මේ පිළිබඳව මිනිස්සු හිනස් වෙන පණත් ගිනා ඒ වගේම බදුබර අහස් උසට නැගලා ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ප්‍රතිඵල ඔබ දන්නවා නේද එතකොට 62 ලක්ෂයක් තියෙනවාද ඉතින් ඒක නිසා ඔබ ගෙදර යන්න කියන එකයි අපිට කියන්න තියෙන්නේ මේ බුදුන් වැඩි රට කිසිම බලවේගයකට එහෙම වෙනස් කරන්න විනාශ කරන්න බෑ ඒ නිසා නව අගමැතිතුමාට සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් පිහිටන ඔබතුමාට මේ රට වැටුණු තැනින් නැවතත් ගොඩ ගන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙනවා ඉන්ධන මෙන්ම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා පීඩාවට පසුතැවෙන ජනතාවට සහන ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ ප්‍රකාශයට අනුව මෙම මිල අඩු කිරීම සිදු කළා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 145ක් දක්වා අඩු කර තිබෙනවා පසුගිය රජය සමයේ මෙය අලෙවි කළේ රුපියල් 155කටයි මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 10ක් අඩු කිරීමට වත්මන් රජය පියවර ගත්තා රුපියල් 123ක් පැවති ඔටෝ ඩීසල් ලීටර එක මිල රුපියල් 116ක් දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා ඒ අනුව ඔටෝ ඩීසල් ලීටර එක මිල රුපියල් 7කින් අඩු කර තිබෙනවා ත්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත්‍ර සඳහා යොදන T2 ලිහිසි තෙල් ඇතුළු ලිහිසි තෙල් ලීටර එක මිල රුපියල් 10කින් අඩු කර තිබෙනවා මෙම මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි ඒ සමග පැවති මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම් වූ ප්‍රායෝගික මිල ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනු ඇත භාණ්ඩ කිහිපයකට පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමටද රජය තීරණය කළා ඒ අනුව පරිප්පු සහ කඩල කිලෝග්‍රෑමයකට රුපියල් 5 බගින්ද උඳු කිලෝග්‍රෑමයකට රුපියල් 25කින්ද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කර තිබෙනවා තිරුඟු 8 කිලෝග්‍රෑමයකට පැවති රුපියල් 6ක් වූ තීරුබදු සහනය රුපියල් 9ක් දක්වා වැඩි කළා සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 10කින් අඩු කර තිබෙනවා දේශීය ගොවීන් නිෂ්පාදනය කරන වී ලුණු සහ අල සඳහා සහතික මිල ක්‍රමවේදයක් හඳුන්වා දීමටද රජය පියවරගෙන තිබෙනවා ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට පසුගිය කාලයේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වුණා පසුගිය වසර 3ක කාලය තුළ වාණිජ බැංකු මගින් ලබා දුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදල් සඳහා වූ පොලිමෙන්ම දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙනවා එම පිරිවැය රජයේ විසින් දරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට සමෘද්ධි බැංකු මගින් එදිනදා කටයුතු සඳහා ලබා දෙන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කර තිබෙනවා විවගව සඳහා ලබා දෙන කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කළා අනෙකුත් භෝග සඳහා කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1500 සිට රුපියල් 10,000 දක්වා අඩු කළා 14%ක සහනදායි ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාළ වන්නේ කෘෂිකාර්මික කටයුතු වල නිරත සමාගම්වලට පමණයි කෘෂිකාර්මික ව්‍යාපාරවල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14% දක්වා අඩු කළා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යන කාණ්ඩ යටතේ 14%ක සහනදායි ආදායම් බදු අනුපාතය අදාළ වන්නේ සමාගම් සඳහා පමණයි මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියලු තැනැත්තන්ට අදාළ කර තිබෙනවා ඒ අනුව වෘත්තීය සේවා සඳහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14% දක්වා අඩු කළා මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉදිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොලිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කර තිබෙනවා ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන එපැයුම් මෙරටට ප්‍රේෂණය කිරීම දිරිගැන්වීමටද රජය පියවර ගත්තා
එම දිරිගැන්වීම සඳහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ විදේශයන්හි සේවය කරන තැනැත්තන් ප්‍රේක්ෂණය කරන මුදල් ආදායම් මැද නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. එකතු කළ අගය මත බදු සහ ජාති ගොඩනැගීමේ බදු සරල කිරීම මගින් අධික ලෙස පනවා ඇති වක්‍ර බදු හේතුවෙන් ජනතාවට ඇති වී තිබෙන පීඩනය සමනය කිරීම කෙරෙහිද වත්මන් රජයේ අවධානය යොමු වුණා. ඒ අනුව වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 24 දක්වා වැඩි කිරීමට තීරණය කළා. කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයන් සඳහා සහන සලසමින් තොග සහ සිල්ලර වෙළඳ අංශය වැට් පත්‍ර යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 100 දක්වා වැඩි කළා. දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා ඉරුදව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 15% දක්වා අඩු කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ට ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් ආනයනික රිදිපිලිමත පනවා තිබූ වැට් බද්ද ඉවත් කළා. දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලටගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15%ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කළා. නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක්‍රමය සරල කිරීමේ අරමුණ ඇතුව රජය මෙම සහන සැලසීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ හරහා නිවසේ ආර්ථිකය ශක්තිමත් වනු ඇත. එමෙන්ම බදු ක්‍රමය සඳහා යෝජිත සංශෝධන මගින් මෙරට සිදු කෙරෙන ප්‍රේෂණ මෙන්ම ඉදිරි කිරීම් දිරිගැන්වීම රජයේ අපේක්ෂාවයි. කැබිනට් අමාත්‍ය ධුර අඩු කිරීමෙන් සහ ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යලි සුපරීක්ෂණය මගින් වියදම් අඩු කිරීමට වත්මන් රජය අපේක්ෂා කරනවා. ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කිරීම රජයේ තවත් අපේක්ෂාවක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස මෙම ප්‍රතිපත්තිමය කරුණු ක්‍රියාත්මක කිරීමටද එම අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම සංශෝධනවලට අදාළ ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා. රජයේ ලබා දුන් සහනියත් සමග හෙට සිට තේකෝපයක මිල රුපියල් 5කින් සහ කැම පාර්සලයක මිල රුපියල් 10කින් අඩු කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරනවා. ආපන ශාලා හිමියන්ගේ සංගමය ජනාධිපතිතුමා ගත්ත ඓතිහාසික තීන්දුවත් එක්ක නව අග්‍රාමාත්‍යවර මහින්ද රාජපක්ෂ මහත්තයා පත්වීමත් සමග අපි අපේ ආපන ශාලාවල රුපියල් 15ට ප්‍රේන්තයක් ලබා දෙන්න පුළුවන් කියලා රුපියල් 5ක් අපි අඩු කරනවා කියලා ප්‍රකාශපත් කරා. කැම්පේට් එක රුපියල් 10න් අඩු කරන්න කියලා අපි හෝටල් හිමියන්ගේ ඉල්ලීමක් කරා සහ අපි ක්‍රියාත්මක කරන් සූදානම් වුණා. ඒදී අපිට නොයෙකුත් අවලාද අපවාද නැගුවා අන්තර්ජාලය සහ දේශපාලඥයන්. හැබැයි අපි ගත්ත පියවරේ සාර්ථකත්වයක් තිබෙනවා. මේ වන විට ගරු අග්‍රාමාත්‍යතුමාගේ රජයේ විසින් සීනි කිලෝ එකකම රුපියල් 10ක් අඩු කරලා තිබෙනවා. ඉන්ධන මිල අඩු කරලා තිබෙනවා. පරිප්පු අඩු කරලා තිබෙනවා. ඒ නිසා මේ වාසිය අනිවාර්යෙන් ව්‍යාපාරිකයන් නෙමෙයි මේ වාසිය ලබා දුන්නේ පාරිභෝගිකයන් නිසා සමස්ත ජනතාවට. හෙට දිනේ සිට සෑම හෝටලයකම ප්ලේන්ටි රුපියල් 15ට අනිවාර්යෙන් විකිණිය යුතුයි. ප්ලේන්ටි රුපියල් 15ට විකිණෙනව නම් වහාම අප සංගමයේ දුරකථන අංකයට අමතිය යුතුයි. ඒ සඳහා 071 31 345 දුරකථන අංකයට අනිවාර්යෙන් අපිට දැනුම් දෙන්න කොයි හෝටලයේද රුපියල් 15ට වඩා ප්ලේන්ටි විකුණන්නේ කියන එක පාරිභෝගිකයන් අරන් දෙන්න. ඒ නිසා හෙට දිනේදී පාරිභෝග අධිකාරී වහාම ප්ලේන්ටි උපරිම සිල්ලර මිල රුපියල් 15යි කියලා ගැසට් කළ යුතුයි. ඒ වගේම කැම්පේට රුපියල් 10ක් අපි අඩු කරනවා. ඒකත් අනිවාර්යෙන් ගැසට් කළ යුතුයි. ඒ සහනය අපේ හෝටල් හිමියන් පාරිභෝගිකයන් අරන් දී යුතුයි. ඒ නිසා ආපනශාල හිමියන් සංගමය වශයෙන් පිල්ලා සිටින පාරිභෝග අධිකාරියෙන් හෙට දිනේදී වහාම ප්ලේන්ටි රුපියල් 15 උපරිම සිල්ලර මිල ප්‍රකාශපත් කරන්න දෙකෝටිය ජනතාවට ඒ සහනය අරන් දෙන්න. දිස්ත්‍රික්ක 25ට එක අදාළයි කිසියම් කෙනෙක් මීට වඩා වැඩිපුර විකිණනවා නම් අප සංගම නැවතන්න කියලා ආපන ශාලා හිමියන්ගේ සංගමය වශයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. වත්මන් රජයට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට සහභාගී වූ මැති ඇමතිවරුන් ප්‍රකාශ කළා. මධ්‍යම කාරක සභාව අවසන් වූ පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කරනවා. අද විශේෂයෙන්ම සාකච්ඡා වුණේ අධිකර ජනාධිපතිතුමා වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ. දැඩි විශ්වාසයක් තිබෙනවා ඉදිරි දින කිහිපය තුළ විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් අප සමග එකතු වෙනවා. ඒ අනුව ස්ථිරසාර ආණ්ඩුවක් අපි බලයේ පිටවන අනිවාර්යයි. ඉතාම සතුටුයි. මොකද 2015 අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජයෙන් පස්සේ සියලුම නායකයන් අද මධ්‍යම කාර සභාවට එකතු වෙලා හිටියා. මේ ඇතුළත් නව රජයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් පක්ෂයක් හැටියට, ඒක ආණ්ඩුවක් හැටියට ඉස්සරහට යන්නට ඕනේ කියන කාරණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණා. රටට, ජාතියට, අනාගතයට හොඳ වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක කිරීම ගැන අපි කතා කරා. ජනතාවාදී, ජනතාවගේ දුක තේරෙන රජයක් බලයට පත් වුණා කියන පණිවිඩය අද මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා.
දීවර ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් විජිත් විජේමුණි සොයිසා මහතා දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. නවදුරේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු අමාත්‍යවරයා දළදා මාලිගයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අමාත්‍යවරයා ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ජනාධිපතිතුමාට පුළුවන් බහුතරය ලබා ගැනීමට කාලයක් දීලා විශ්වාසවන්ත කෙනෙකුට අග්‍රාමාත්‍ය ධුරය ලබා දෙන්න. රන් වික්‍රමසිංහ මහත්මයාටත් එහෙම තමයි අපි තුනෙන් දෙකක බලයක් තියද්දී 42ක පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාවකට අග්‍රාමාත්‍ය ධුරය ලබා දුන්නා. අපි දක්ෂ වෙන්න ඕනේ විදේශීය බලපෑම් වලට යට නොවි ඒවා සමනය කරගෙන ක්‍රියා කරන්න. ඉතින් එහෙම දක්ෂතා ඇති නායකයෝ දෙන්නේ තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා महानायक अतिपूज्य वरकागुड ज्ञानरत्न स्वामी वहंसे बेहदक आशीर्वाद නව දේශපාලන පෙරළියත් සමග මෙරටට විදේශ සංචාරකයන්ගේ පැමිණීමද ඉහළ ගොස්ති වෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතැම් රටවල් නිවේදන නිකුත් කළද ශ්‍රී ලංකාව සංචාර සුදුසු ආරක්ෂාකාරී රටක් බවයි මෙරටට පැමිණ සිටින සංචාරකයන් ප්‍රකාශ කරන්නේ. I arrived in the country on Thursday, last Thursday. මම දින 12ක සංචාරයකටයි ප්‍රංශයේ සිට ලංකාවට ආවේ. ඒ පහුගිය 25 වෙනිදා. පසුදා අපට රතිඤ්ඤ සද්දයක් ඇහුණා. ඒකන හෝටලේ සේවකයෙකුගෙන් විමසු විට ඔහු පැවසුවේ අලුත් අගමැතිවරයෙකු පත්ව සිටින බවයි. එදා රාත්‍රී 4 වටින්ම රතිඤ්ඤ සද්දය ඇහුණා. එදා සිට අපි ලංකාවේ බොහෝ තැන්වල සංචාරය කළා. කිසිදු කලබලයක් නම් නැහැ. දේශපාලන වෙනස්වීම අපට ප්‍රශ්නයක් නැහැ. ඇතැම් ආරංචි නිසා ප්‍රංශයේ සිටින මගේ යාළුවන්කින් දුරකථන ඇමතුම් ලැබෙනවා ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී ප්‍රවේශම් වන්න කියලා. ඒත් එවැනි අවදානමක කිසිදු ඉඟියක්වත් අපට නම් දැක ගන්න නැහැ. මිනිස්සු හරිම සාමකාමී. ගොඩක් දෙනා මේ වෙනස ගැන සතුටු වෙනවා. හිට්ලර් කෙනෙක් කෙනවා නම් ඇයි මිනිස්සු මෙච්චර සතුටු වෙන්නේ? ඒකින්ම පේනවා මේ ප්‍රචාර බොරු කියලා. We spend all day in the car to Anuradhapura. මම ඩුබායි ඉඳලා ආවේ දින 10ක සංචාරයකට. යාළුවොත් එක්ක ආවේ. සංචාරයේ අතරතුරදී අපට අහන්න ලැබුණා දේශපාලන වෙනසක් ගැන. එය අපට ප්‍රශ්නයක් වුණේ නැහැ. ලංකාවේ විවිධ නගරවල සංචාරය කළා. විනෝද වුණා. මෙම සංචාරය අතරතුරදී අපට විදේශ මාධ්‍ය මගින් සහ යහළුවන්ගෙන් දැනගන්නට ලැබුණේ ලංකාවේ සංචාරයේ අවදානම් කියලා ඇතැම් වාර්තා පළවන බවයි. සමහර සමාජ මාධ්‍ය ජාලවලද මේ බව සඳහන් කර තිබුණා. ඒත් අපිට නම් එවැනි කිසිදු ගැටලුවක් පේන්නේ නැහැ. ලංකාව ඉතා සාමකාමී. මේ සුන්දර රටේ සංචාරය කරන්න කිසිම බාධාවක් නැහැ. රණ්ඩු දඹර කොහෙවත් නැහැ. රොනිල් වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ විසිවන සංශෝධනය ගැන බොහෝතේ ඊට විරුද්ධ වීමට තිබූ බව 60 ලක්ෂයේ බියපත් චන්දදායකින්ගේ සංවිධානයේ සභාපති බන්දුල ප්‍රියංකර සුබසිංහ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. 60 ලක්ෂ ගැන කතා කරන්න එපා. 60 ලක්ෂෙන් 165ක් රොනිල් වික්‍රමසිංහ එක්ක නැහැ. 165ක් නෙවෙයි දැන් නම් ඊටත් දෙන්නේ නැතුව ඇති. මේ අපි රොනිල් වික්‍රමසිංහගේ ප්‍රමුඛ එක්සත් ජාතික ප්‍රමුණු ඡන්ද දුන්න මිනිස්සු මේ කතා කරන්නේ. දැන් සීමා නිර්ණය දාලා එකක් කල් දැම්ම. මොකද්ද ප්‍රාදේශීය සභාව. ඊළඟට සීමා නිර්ණය දාලා පළාත් සභාව කල් දාලා තාම තියන්නේ නැහැ. කිසිම ගාණක් නැහැ. දැන් ඊළඟට සීමා නිර්ණය දාලා කල් දාන්න බැරි එකම මැතිවරණයක් තියෙනවා. ජනාධිපතිවරණ රටවටේ මුහුදනේ ඒක වෙනස් කරන්න බෑනේ. ඒකට පහර දෙන්නේ කොහොමද රොනිල් වික්‍රමසිංහගේ කපටි මොලේ කියනවා අනුරදිසානායක ගෝලයාට රතු අලියට කියනවා ගේන්න කියලා විසින සංශෝධනේ හදන ජයම්පති වික්‍රමරත්නල ගේන්න මොකටද ජනාධිපතිවරේ පත් කරන්න ජනතාවට දෙන ඡන්දමලේ නැති කිරීම තමයි විසින සංශෝධනේ ප්‍රමුඛ වගන්තියක් එතකොට එතන කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ රටට අහිතකර ගෙවිසුම් වහා එවත් කර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් විදේශ බලපෑමට යටත් නොමේ රට පෙරට ගෙන යන්නේයි ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයෙන් ඉල්ලා සිටින බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසනවා. කොළඹද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණේ. එක්තරා ගිවිසුම අත්සන් කරන්න එපා. ඒකෙන් මෙතරම් බරපතල හානිකර තත්ත්වයන් වෙනවා කියලා වෘත්තිකයන් හැටියට අපි පෙළපාලි ගිහිල්ලා ඉතා පැහැදිලිව කිව්වා මේවත් කරන්න එපා කියලා. නමුත් ආණ්ඩුව මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරුවට කිසි දවසක වෘත්තිකයෝ කියන දේ ඇහුවේ නැහැ. අපි මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පවා මුණ ගැහිලා ඉතා පැහැදිලිව කිව්වා මේ ගිවිසුම් වල මෙච්චර බරපතල කාරණා තියෙනවා. මේ නිසා මේ සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් හදන්න කියලා. අඩු ගානේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අය පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම හොරෙන් සිංගප්පූරු ගිවිසුම අත්සන් කරලා රටේ දේපළ විකුණන්න එපා.
ජාත්‍යන්තර ආයතනත් කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදයල් ගැන දේශීයව ඉන්න ඊනියා බුද්ධිමතුන් කියලා පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා ඒ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන පිරිස මේ ලංකාවේ තීච්ච සියලුම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කරපු පිරිසක් තමන්ගේ බලය රැක ගන්න පමණක් ජනතාව මහපාරට ඇද ගන්න හදනවා අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි කෙසේ හෝ අවසානයේදී මේ වැරදිකාර ඇමතිවරුත් අගමැතිවරුත් ඉවත් කිරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සිංගප්පූරු ගිවිසුම අවශ්‍ය කරන්න විශේෂයෙන්ම වෙළඳාම සම්බන්ධයෙන් නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න මෙතෙක් කාලෙකට මේ වැරදි කරගෙන ආපු අය මේගොල්ලන් නිසි දඬුවම් ලබා දිය යුතුයි නව වෙළඳ ප්‍රතිපත්තිය කියන කාරණයක් පදනම් කරගෙන මේ රට අමු අමුවේ නැති කරන ගිවිසුම් මත්සන් කරගෙන කරපුවා එපා කියලා කීවේ මෙන්න මේ කාරණේ වෙන නිසා පසුගිය අවුරුද්දේ විදේශගත වෙච්ච අයගෙන් 155ක් කාන්තාව අපි හිතනවා මේ සිංගප්පූරුවත් එක්ක ඉන්දියාවත් එක්ක වෙළඳ ගිවිසුමක් අත්සන් කරපුවාම ඒකේ ඉතින් මේ බාණ්ඩ ටිකක් එනවා කියන එක විතරයි නෑ එහෙම නෙවෙයි මේවා තමයි ප්‍රතිඵල රට රකින්න බලවේග නොවැම්බර් 5 වෙනිදා පාර්ලිමේන්තු වටරවුමට පැමිණෙන්නයි එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකයන් ඉල්ලා සිටිනවා මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් මෙම එල්ලීම සිදු කළා නොවැම්බර් මාසයේ 5 වෙනිදා හරියටම දවල් 12ට අපි ආරම්භ කරනවා පාර්ලිමේන්තු වටරවුම ඉදිරියේ දවන්ත උද්ඝෝෂණය. රට රකින්න ජනවේගය 113 ප්ලස් නමින් තමයි මේ උද්ඝෝෂණය අපි නම් කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එවැගේම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ රජයට සහාය පළ කරමින් මේ උද්ඝෝෂණය පවත්වන්න අපි තීරණය කළා තියෙනවා. ඒ නිසා අති දවන්ත ජනතාවක් පාර්ලිමේන්තු වටරවුම අසලට නොවැම්බර් මාසයේ 5 වෙනිදා කැඳවීමට සියලු කටයුතු මේ වෙනකොට තීරණය කළා ඉවරයි. පාර්ලිමේන්තුවේ හිස් වෙනස් කර කර පසුගිය කාලේ විශ්වාසමංග යෝජනාවෙන් බේරුණාට මේ ජනමතයත් එක්ක කිසිදු ආකාරයකින් මේ ඌ වෙනස්කම නැවත ආපස්සට ගන්නේ නැහැ කියන එක ජනාධිපතිතුමත් කියලා තිනවා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මත් කියලා තිනවා මේ සුසංයෝගය තමයි අද මේ පෙළ ගැසලා ඉන්නේ අවුරුදු 3-4කට පස්සේ නැවත මේ රට වැටලා තියෙන ප්‍රපාතයෙන් ගොඩනැගීම සඳහා 2017 මැයි මාසේ පළවෙනි දාවේ ආණ්ඩුවට විරුද්ධව වික්‍රමසිංහ මහත්තයව ගෙදර යවන්න නොවැම්බර් මාසේ 5 වෙනිදා ඒ ජනතාව නැවත එනවා පාර්ලිමේන්තු වටරවුමට මේ නව රජයට සහාය පළ කරන්න. පහුගිය ආණ්ඩුවෙන් බැටකාපු ඔක්කොම අය අනිවාර්යයෙන්ම මේ රැස්වීමට එනවා. ඒක අපිට ඉරහඳ වගේ විශ්වාසයි. වික්‍රමසිංහ මහත්තයා දැන් අරලියගහ මන්දිරට අරගෙන ඉන්න මහා බහිරවය වගේ කියනවා 113 පෙන්වන්න 113 පෙන්වන්න 113 පෙන්වන්න. මොකද වික්‍රමසිංහ මහත්තයාට උනේ වික්‍රමසිංහ මහත්තයාගේ අතේ තියෙන 105 නැති වෙනවා. අන්න එතකොට වික්‍රමසිංහ මහත්තයාට තියෙන විපක්ෂ පුටුවක වාඩි වෙලා අනිත් පැත්ත හැරලා බලනකොට අනේ ළඟම හිටපු එක්කෙනත් ගිහිල්ලා ආණ්ඩු පක්ෂේ වාඩි ගන්න තත්ත්වයට පරිවර්තනය වෙනවා අපිට වෙලා ඕන අතුරු සම්මත ගිනුම හදාන්න අපිට වෙලා ඕන ඒ ආයතන පවත්වාගෙන යන්න යුරෝපයේ හදිස්සියට ඇමරිකාවේ හදිස්සියට ලංකාවේ ආණ්ඩු පාලනය අපිට ක්‍රියාත්මක කරන්න බෑ ලංකාවේ ආණ්ඩු පාලනය ක්‍රියාත්මක කරන්නේ අපේ රටේ අපිට පැවරෙන වගකීම් අනුව නොවැම්බරයේ 5 වෙනිදා මේ රටේ ඇති වෙන ඊළඟ මහා දවැන්ත දේශපාලන භූමි කම්පණය ඔබට දැක ගන්න පුළුවන් අධික වර්ෂාවත් සමග කළුගඟ සහ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කළුගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග ලග්ගල නගරයේද ජලයෙන් යට වී තිබෙනවා. භාවිතයෙන් ඉවත් කළ බොහෝ රජයේ ගොඩනැගිලිමෙන්ම නිවාස රසක්ද ජලයෙන් යට වී තිබෙන ආකාරය දැක ගැනීමට හැකි වුණා. ජලයට යටව ප්‍රදේශවල සිටින කුඩා සතුන් ඇල්ලීමේ මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා. වස්ගමුව ජාතික වන උද්‍යානයේ සහ ඇලහැර ලග්ගල වනජීවි නිලධාරීන් දඹුල්ල පොලිසිය නිලධාරීන් හා එක්වයි මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ. ඇතැම් සතුන් දිය බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වන අයරු දැක ගැනීමට හැකි වුණා. බේරා ගන්නා සතුන් ආසන්නයේ පිහිටි කැලෑවලට නිදහස් කරන බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ. රණවිරු සියපත් වන්දනා ආශිර්වාද පූජාව රුවන්වැලි සෑය අභියසදී ලබන සෙනසුරාදා පැවැත්වෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. පසුගිය කාලයේ රණවිරුවන්ට සිදු වූ අසාධාරණකම් පිළිබඳවද මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරුණා. කොටින්ට වන්දි පූර්ණ පනතකට අනුමැතිය ලැබුණ පාර්ලිමේන්තුවෙන් මේ රටේ කොටි මිලේජ් ත්‍රස්තවාදීන් පරාජය කරන දිවි දුන්න. ඒ අපේ අභිද රණවිරු අර කලුගල් වල නම් කොටලා තියෙනවා ඊට කිලෝමීටරයකට ආසන්නෙන්. එහෙව් කාලය වකවානුව අර දියවන්නාවේ හිටපු අපේ මන්ත්‍රීලා ටික ඒ රණවිරුවන්ව පාවලා දීලා රට රැකි රණවිරුවන් ඝාතනය කරපුවේ මිලේජ් කොටි ත්‍රස්තවාදීන්ට වන්දි පූර්ණ පනතට නැත ඉස්සුවා. ඔබ දන්නවා පසුගිය කාල සීමාවල රණවිරුවන්ට වෙච්ච කෙනෙහිලිකම් දේශපාලනකින් තොරව සිවිල් පුරවැසියන් ඒකරාශී කිරීමේ මූලිකම පියවර වෙනුවෙන් මේ රණවිරු ආශිර්වාද පූජාව පවත්වනවා. ගරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වෙනවා. මේජර් ජනරල් කමල් ගුණරත්න සහ හිටිය අද්මිරාල් සරත් විරසේකර මැතිතුමා, ඒ වගේම රොෂාන් ගුණතිලක මැතිතුමා, ඒ සියලුම හිටපු සෙන්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් තමයි නොවැම්බර් 3 පැවැත්වෙන්නේ.
ලබන දෙසැම්බර් 31 වෙනිදාට පෙර උතුරේ ඉඩම් ගැටළු විසඳා එම ඉඩම් නිදහස් කර ගැනීමට විශේෂ කමිටුවක් පත් කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර රජිනල් කුරේ මහතා පවසනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ පීවරගත් බවයි වවුනිය දිසාලේ කම්කරුවලි පැවති රැස්වීමකින් අනතුරුව ඒ මහතා සඳහන් කළේ. ඉඩම් ගැටළු විසඳීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්ුණේ. ප්‍රකාශිත සංඛ්‍යාලික නාරබර්පෝන් විශාල ප්‍රමාණයක් අදහස් කරලා තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ ඉතුරු ඉඩම් වල පොඩි පොඩි ගැටලුද? උදාහරණයක් ඇරෙද්ද නිදහස් කළාය කියන ඉඩම් හඳුනාගෙන ඊළඟට ඉලාසිටන ඉඩම් වල අයිතිකාරවරුන් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. සමහර අය වන්දි ගෙවීමට එකඟ ගන්න එකඟ වෙලා තියෙනවා. සමහර අය කිව් වෙලා නැහැ. ඒ නිසා මේ කාරණා හරියට පැහැදිලි කරගන්න අපි අද කමිටුවක් තෝරාපත් කරනවා. ඒ කමිටුවේ මේ ප්‍රශ්න ටික විසඳලා අපිට වාර්තා කරලා කියන්න ඕනේ. අපි උත්සාහ කරන්නේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා ඉස්සෙල්ලා මේ රිපෝට්ස් ටික හරියට ආරින්. ඒකට ජනාධිපතිතුමා මට පෙරේදත් හම්බෙලා කිව්වා මේවා ඉක්මන් කරන්න මේ ප්‍රශ්න ටික ඉක්මන් විසඳන්න ඕනේ කියලා. තිස්සමහරාම නගරයේ වෙළඳසැල් තුනකට කිසියම් පිරිසක් ඇතුළු වී භාණ්ඩ සොරා ගන්නා ආකාරය වෙළඳසැලක තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා. කොල්ලකෑ වෙළඳසැල් අතර රන් භාණ්ඩ අලෙවිසලක් ගෙවනවා. සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 1000ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කරන්නේ. තිස්සමහරාම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සමගින් ස්වාධින රූපවාහිනී රාත්‍රිය 10 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk